අද දවස හැඟීම් වලට මූලිකත්වය දෙන්න ඕන දවසක්. මේ අම්මල ටික එහෙම නැත්නම් මෙතන ඉන්න අම්මල 5 දෙනෙක් මේ අම්මල 5 දෙනා මේ ලෝකේ සුවිශේෂීම අම්මල 5 දෙනෙක්. මොකද කැපකිරීම අතින් තමන්ගේ ආදරය තමන්ගේ ආදරණීය පුතා මේ රට වෙනුවෙන් බාර දීලා මේ රටේ අනාගතය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු අම්මලා 5 දෙනෙක් මේ අම්මල 5 දෙනා තමන්ගේ පුතා මේ රට වෙනුවෙන් දිවි දුන්නා. අම්මා අඬනවා හැමදාමත්ම. අද විශේෂ දවසක්. පුතාගේ නම මොකද්ද? සරයන් සමරනායක. පුතා නැති වෙනකොට කෑ ගහලා අඬපු අම්ම කෙනෙක් ඒක ඕනම අම්ම කෙනෙක් ගාව තියෙනවා. පුතාගේ මතකයන් එක්ක හැමදාම එනකොට අම්මගේ ඇස්වලට එන්නේ කඳුළු. දිව විකාගෙන ඒ කඳුළු පිට කරන්නේ ආදරය නිසා. ඕනම අම්ම කෙනෙක් ආදරෙයි තමන්ගේ පුතාට. කියමුක බලන්න මතකයන් කොහොමද පුතාගේ? දස මාසයක් උසේ තියාගෙන හදලා වදලා යුද්ධෙට බාර දුන්නු පුතාලා. මේ අම්මලාගේ ඇස්තුල තියෙන කඳුළු. මේ කඳුළු ගේන නෙමෙයි මං අද තීරණය කරේ. හැබැයි තමන්ගේ පුතාලා ගැන කතා කරනකොට ඕනම අම්ම කෙනෙක්ගේ ඇස්තුලට එන්නේ කඳුළු නේද? කතා කරගන්න අමාරු අම්මලා. ඔබතුමියගේ මහත්ය මේ අම්මලාගේ ඇස්වල තියෙන කඳුළු දකින්නකොට මගේ අයිය නැතුණ නැත්තම් මගේ අයිය මට නැතුණේ නෑ. මගේ අයිය ජීවත් වෙනවා. හැබැයි මේ අම්මලාගේ ඇස්වල කඳුළු දකින්නකොට නොදනුවත්ම ඇස් දෙකට කඳුළු එනෝ නේද? එහෙමයි. කඳුළු එනවා. මහත්ය නැති වෙච්ච දවසේ මේ මුළු ලෝකෙම මඩත් ඕනේ නෑ කියලා හිතපු දවසක් නේද? ඔව්. ආබාධිතලා හරි හිටියා නම් කියලා හිතනවා. ළඟ හිටියා නම් දැන් අද මෙයලා දකිද්දී ආබාධිත වෙලා හරි මල් ළඟ හිටියා නම් අද මට මේ තනිකමක් නැහැ නේ කියලා දැනෙනවා. මම එහෙනම් මගේ මුළු ජීවිතේම කැප කරනවා හුවෙනේ. ඔව් වෙනුවෙන් ඇත්තමයි. ඔව්. හැබැයි අවසනාවකට මගේ ගාවද නැහැ. හැබැයි මතකයන් ඒ ඡායාරූප ඒ ෆොටෝ එක මගේ හද තුල හැමදාම තියෙනවා. හැමදාම තියෙනවා. පුතා මේ දරුවෝ තාත්තා ගැන අහනකොට මට කියාගන්න වචන නැහැ. හැබැයි මම ඒ කතාව අනිත් පැත්ත හරවලා වෙන පැත්තට අරගෙන ගිහිප අවස්ථාවක් තියෙනව නේද? තියෙනවා. අනන්තවත්. අනන්තවත්. මොකද හිතන්නේ පුතා ගැන අම්මේ? මගේ පුතා නෙමෙයි මගේ රත්තරන් මල්ලි නැතුනේ. ආ මල්ලි නැතුනේ. නැතුනේ කියන්නේ මගේ අම්මයි තාත්තයි නැතුණා. ඒ වුණාට පස්සේ මම තමයි මල්ලි ඉස්කෝලේ ගිය කාලේක හදාගත්තේ. ඉතින් මට පුංචි දවසේ ඉඳලා මගේ සිනහස බර අපේ මල්ලි තමයි මට හොඟ උදව් පදව කර පුංචි කාලේ. ඉතින් මම ඉස්කෝලේ ඇත්ත දරි කළා ඉස්කෝලේ ඇරියා. යන්න බෑ කිව්ව දරුවෙක් ඉස්කෝලේ ඇරියා. මගේ අම්මටයි තාත්තටයි පින් අනුමෝදන් වෙනවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ වෙනුවෙන් මම තමයි මගේ ආරක බලාගත්තේ. එයාට වෙනුවෙන් ලස්සන ගෙයක් දොරක් හදාගෙන මං තනි වෙලා ඉන්නේ මහත්තයා නෑ. ඉතින් මට හරි දුක හිතෙන අපේ මල්ලි ගැන. හැම වෙලාවෙම හවසට ඔය ඇස් දෙකට කඳුළු එනෝ නේද? පුතාගේ නම මොකක්ද අම්මේ? සිසිර කුමාර ජයසේන. සිසිර කුමාර ජයසේන. සිසිර කියන්නේ මේ රටේ ආඩම්බරය. මේ රට නිදහස් වුණේ පුතා නිසා. හැමදාම හවසට පුතා මතක් වෙන අම්ම කෙනෙක්ද? එහෙමයි. ඔව්. පුතා මැවි මැවි පේනවා. හීනෙන් දකින්නෙත් පුතා නේද? හොඳයි. මම අම්මගේ ඇස්වලට කඳුළු ගේන්නේ නැහැ. අම්මා අඬනකොට මටත් අඬන්න වෙනවා හිතනවා කෑ ගහලා. හැබැයි ඔය කඳුළු හැමදාම අම්මගේ ඇස්වලට ඒවි. ඒක වළක්වන්න බෑ. ඒ කඳුළු පුතා අරගෙන ආවේ මේ රට වෙනුවෙන් කැප කිරීම කරලා. එහෙනම් පුතාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා වගේ මං අම්මට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. සතුටින් හැමදාම ජීවත් වෙන්න මගේ අම්මේ. දැන් කතා කරන්න පුළුවන්ද පොඩ්ඩක්? පුතාගේ මතකයන් හැමදාම මතක් වෙන අම්මනේ. පුතාට අවුරුදු 18 න් පුතා යුද්ධයට ආවේ. පුතාගේ තාත්තා නැතිලා අවුරුදු 9යි. ඒ තියාදීන් පුතා ලොකු කරගත්තේ මම තනියෙන්. ඒ කරලා යුද්ධෙට බාර දීලා අන්තිම අවුරුද්ද නැති වුණා 2014. හොඳයි. එහෙනම් මං ඇස්වල කඳුළු පිහදානම් අම්මා අම්මගේ පුතාගේ අඩුව මට පුරවන්න බැරි වුණාට ඒක මොහොතක් හරි අම්මගේ කඳුළු පිහදාන මට ලැබීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. එහෙනම් පරිසමෙන් ජීවත් වෙන්න ඕනේ. බුදු සරණයි. බුදු සරණයි.